අපි මේ බෞද්ධ චිකිත්සක ක්‍රම පිළිබඳව සිකුරාදා නුගසවනේ නිරන්තරයෙන්ම ඔබට ඔබව දැනුවත් කළා. ඉතින් ඒ වගේම මේ තව සුවිශේෂී කාරණාවක් ඉදිරියේදී දෙනවා. ඒ තමයි බෞද්ධ චිකිත්සක දිනය සැප්තැම්බර් මාසේ 8 වෙනිදාට ඉදලා තිබෙන්නේ. ඒ නිසා අපි ඒ පිළිබඳවත් අද දවසේ කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා දැන් අපිත් එක්ක සුපුරුදු විදිහට ජාලිය මහත්මයා එකතුලා ඉන්නවා. ඒ වගේම තවත් කෙනෙකුට අපි ආරාධනා කරා මේ පිළිබඳව කතා බහ කරන්න. ඒ තමයි ශ්‍රී ලංකා වර්ලත් බෞද්ධ චිකිත්සක සංගමේ ජාතික සංවිධායකතුමන් ආචාර්ය සුජීව වීරසිංහ මහත්මයායි බොන්න ඔබතුමන්ට. අයිබෝන්, දැන් ඔබ තුමා යුද හමුදා රෝහලේ ප්‍රධාන බෞද්ධ චිකිත්සකවරයා ලෙස කටයුතු කරපු නිසා අත්දැකීම් බහුල ඇති. මේ අත්දැකීම් අනුසාරයෙන් අපි ඉදිරියට කතා කරමු. ඇත්තටම මේ බෞද්ධ චිකිත්සක ක්‍රමයක තියෙන වටිනාකම වැදගත්කම මොකද්ද? මං කියන්නේ ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම ගත්තාම මේ බෞද්ධ චිකිත්සක ක්‍රම දැන් ඒ පිළිබඳ ලොකු ආකර්ෂණයක් තියෙනවා, කැමැත්තක් තියෙනවා. මේ වටිනාකම මොකද්ද? ඇත්තටම පරමි ඒක ගැන අපි කතා කරන කිත්තාම වැදගත් කාරණයක්. මොකද බෞද්ධ චිකිත්සාව කියන එක අපි හරියට අර්ථ දැක්වුවොත් බෞද්ධ චිකිත්සාව කියලා කියන්නේ මේ භෞතික විද්‍යාවේ මූලධර්ම තමයි අපි රෝගියෙක් පරීක්ෂා කරන්න, එහෙම නැත්නම් රෝගියක් නිර්ණය කරන්න, ඒ වගේම රෝගියෙකුට ප්‍රතිකාර කරන්න, ඒ වගේම අපේ තව තිනු අපි සුවදිවියක් පවත්ව ගන්න. මොකද අපි දැන් ක්‍රීඩකයෙක් විදියට දක්ෂතා දක්වන්න, එතකොට ඔබට ගර්භණියාවේදී යම් යම් සංකූලතා ඇතිනවා, ඒවා පාලනය කරගන්න. ඒ වගේම විශේෂයෙන්ම මම දැක්ක ඔබ මුලින් මේ වැඩසටහනේදී මතක් කරා මේ සතුටෙන් ඉන්න. අපිට සතුටෙන් ඉන්න නම් අපි මේ ලෙඩ රෝග වලින් මිදෙන්න ඕනේ. ඒ වගේම අපේ කැක්කුම් වේදනා නැති කරගන්න ඕනේ. ඒ වගේම අපි නිදහස් වෙන්න ඕනේ, ආතතිය නැති කරගන්න ඕනේ. ඉතින් මේ සඳහා භෞතික විද්‍යාවේ මූලධර්ම භාවිතා කරන එක තමයි භෞතික චිකිත්සාව කියලා කියන්නේ. එතකොට මේ ප්‍රතිකාර කරන කෙනා භෞතික චිකිත්සකවරයා කියලා කියනවා. ඉතින් මෙතෙන්දි ප්‍රධානම දේ තමයි අපි ඖෂධ භාවිතයක් කරන්නේ නැහැ. ඖෂධ භාවිතයෙන් තොරව රසායනික ප්‍රතිකාර කරන්නේ. මේක අද ලොකු ප්‍රවණතාවක් තියෙනවා බෝනවන රෝග මර්ධනය කිරීමේ. ඉතින් මේකට ඖෂධ වලින් තොර ප්‍රතිකාර ක්‍රමයක් මගින් අපිට මේක පාලනය කරගන්න පුළුවන් විශාල රෝගාබාධ සංඛ්‍යාවක්. අනිත් එක තමයි රෝග පාලනය කිරීම. රෝග යම් යම් දේවල් ඔය කොඳු වැට පෙළ ආබාධ තියෙනවා, ධනීස ආබාධ තියෙනවා, ඔය ආතරයිටිස් කියන විශාල ප්‍රශ්නය. මේ දේවල් වළක්ව ගන්න අපිට විශාල දෙයක් කරන්න පුළුවන් මේ බෞද්ධ චිකිත්සක මූලධර්ම භාවිතා කරලා. මේකේ උපදේශ මාලාවන් තියෙනවා, ඒ කියන්නේ අභ්‍යාස මාලාවන් තියෙනවා. මම භාවිතා කරනවා අභ්‍යාස කියන වචනේ. මොකද අපි ව්‍යායාම කරනවට වඩා ඉතාම සංකීර්ණ වූ හරි සරල ක්‍රමවේදයක් තමයි රෝගියාට හඳුන්ලා දෙන්නේ. ඒ සරල ක්‍රමවේදයක් මගින් අපි කියමු අපි මාංශපේශියක් දුර්වල වෙලා තියෙනවා. ඒ මාංශපේශිය ශක්තිමත් කරන්න පුංචි අභ්‍යාසයක් තමයි අපි කියලා දෙන්නේ. එතකොට ඒක අපි කරන අර ව්‍යායාම කියන දෙයින් පොඩ්ඩක් වෙනස් දෙයක්. ඒ වගේම තමයි මේක නිවැරදිව කරන්න ඕනේ. ඉතින් ඒ වගේ ගොඩාක් විද්‍යානුකූල ක්‍රමවේදයක් තමයි බෞද්ධ චිකිත්සාව කියන්නේ. ඒ වගේම මේක බටහිර වෛද්‍ය විද්‍යාවේ එක්තරා කොටසක්. මේක වෙනම වෛද්‍ය ක්‍රමයක් නෙමෙයි. ඉතින් මේක හරිම වැදගත් කියන එක තමයි කියන්න තියෙන්නේ. හොඳයි. ඉතින් මේ වැදගත්කමත් එක්කම දැන් අපේ මේ ජාලිය මහත්මයා එතුමන් තමයි ශ්‍රී ලංකා වර්ලත් බෞද්ධ චිකිත්සක සංගමේ සභාපතිතුමන්. ඉතින් ජාලිය මහත්මයා දැන් මේ වගේ මේ සංගමයක් පිහිටුවීම සහ ඒ සංගමයක් පිහිටුවීම තුලින් මොන වගේ ක්‍රියාදාමයන්ද සිද්ධ වෙන්නේ? දැන් මේ සංගමේ පිහිටුවලා ලංකාවේ මේ ගැන ප්‍රචලිත වෙනවා, ඒ සඳහා යම් යම් ක්‍රියාමාර්ගයන් ගන්නවද මේ සංගමය තුලින්? ඔව්, මේ සංගමය තුලින් අපි බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර ක්‍රම ගැන දැනුවත් කිරීමක්. මොකද අපි බෞද්ධ චිකිත්සාව ගැන තියෙන මේ අපේ ජනතාව දන්නව අඩුයි. ඒ හින්දා ඒකේ මුල් කරගෙන තියෙන මේක මේ ජනතාව දැනුවත් කරන එකම බෞද්ධ චිකිත්සකරුන්ගේ සුබ සාධනෙ. ඒගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු වැඩි දියුණු කිරීම. ඒ ජාත්‍යන්තරයේ ඇත්තටම අපේ දැන් මේ ශ්‍රී ලංකා බෞද්ධ චිකිත්සක සංගමය තියෙනවා වර්ල්ඩ් මේ WCPT කියලා, ඒ වර්ල්ඩ් කොංග්‍රස් එකේ විසතරපේ ලෝක බෞද්ධ චිකිත්සක සංවිධානය සම්පූර්ණ සමාජගත තියෙනවා ශ්‍රී ලංකා බෞද්ධ චිකිත්සක සංගමයට. ඉතින් ඒක හරහා ජාත්‍යන්තර බෞද්ධ චිකිත්සක සංගමය කියනවා බෞද්ධ චිකිත්සක ප්‍රචලිත කරන වැඩසටහන ඒවා කරන්න කියලා. විශේෂයෙන් මේ ජාත්‍යන්තර බෞද්ධ චිකිත්සක දිනේ ඒගොල්ලෝ 1996 තමයි නම් කරේ මේ ලෝකේ පුරා මේක රටවල් සැහෙන ප්‍රමාණය මේක සමරනවා. අපිත් අපේ මේ සංගමය මගින් නොකුත් වැඩමුළු රෝගීන්ට සායන නොමිලේ පැවැත්වන සායන එවැනි දේවල් අපි මේ සංගමය මගින් කරනවා. හොඳයි, දැන් සැප්තැම්බර් 8 වෙනිදාටනේ යෙදෙන්නේ ලෝක බෞද්ධ චිකිත්සක දිනය. ඒ වෙනුවෙන් ලෝකේ බොහෝ රටවල් වල බොහෝ දේවල් සංවිධාන වෙද්දී ලංකාවේ කොයි වගේ දෙයක්ද සංවිධාන වෙන්නේ සහ දැන් මේක එක දිනයක්, මේකේ උත්සවයක් තිබ්බා ඉවරයි නෙවෙයි, එතනින් එහාට කොයි විදිහේ වැඩපිළිවෙලක්ද තියෙන්නේ කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. ඇත්තටම පරමින් මම මෙහෙම දෙයක් කිව්වොත් මේක ඊටාම වැදගත් වෙනවා. මොකද අපි
ලෝක බෞද්ධ චිකිත්සක දිනයට සමගාමීව මීට පෙර අවුරුදුවල ඔය ඔබ කියපු දේ තමයි කරේ. ඇත්තටම අපි ඒ දිනේ සමරන්න යම්කිසි එක්ක සායනයක් එහෙම නැත්නම් දැනුවත් කිරීමේ වැඩමුළුවක් එහෙම නැත්නම් බෞද්ධ චිකිත්සකරුන්ගේ දැනුම වර්ධනය කිරීමේ වැඩසටහනක් තමයි කරේ. හැබැයි මේ වසරේ අපි ඒක ගොඩක් වෙනස් කරා. අපි මාස දෙකකට කලින් තමයි මේ වැඩසටහන පටන් ගත්තේ. ඒක පටන් ගත්තේ අපි නිදහස් චතුරස්‍රයේදී එතන අභ්‍යාස කරන්න එන අයට හොඳ නිවැරදි අභ්‍යාස කරන්නේ කොහොමද කියලා වැඩ පිළිවෙලක් අපි එතන වැඩමුළුවක් සංවිධානය කරා. ඉතින් මේ අපි දකින්නේ ඒකේ රූපරාමනේ. ඔව් ඔබ දකින්න ඒ රූපරාමු තමයි දකින්නේ. ඊට පස්සේ ඇත්තටම අපේ සංවිධානයේ ඉන්නම අනුශාසකවරියා පාර්ලිමේන්තු මන්ත්‍රීනි තුසිතා විජේමාන මැතිණිය ඊට පස්සේ එතුමිය එක්ක එකතු වෙලා එක්සත් උපාධිධාරීන්ගේ සංගමය තියෙන රුවන්වැල්ලේ ඒ අය එක එකතු වෙලා අපි මාස දෙක මේ මාස දෙක ඇතුළත සායන වැඩසටහනක් දැනට අපි සායන පහක් පවත්වලා තියෙනවා රුවන්වැල්ල ප්‍රදේශයේ කේන්ද්‍ර කොටගෙන. මොකද අපි වෙනද හැමදාම මේ දේ කරේ කොළඹ කේන්ද්‍ර කරගෙන. මේ සැරේ අපි මේක ගමට ගිය ඇත්තටම එක සායනයකට මට යනවා මතකයි. අපි ගිනිච්ච අපි උපකරණ ඔක්කොම අරගෙන යන්න ඕනේ. ඒ ගිනිච්ච උපකරණ අපිට ගිනිය ගන්න බැරුව අපේ වාහන යන්න බැරුව අපි වාහන මග දාලා පයින් ගියා. ඒ විදිහට තමයි අපි මේ දේ සූදානම් කරේ. ඉතින් මේකේ ප්‍රධානම වැඩසටහන විදිහට සැප්තැම්බර් 8 වෙනිදා ලෝක බෞද්ධ චිකිත්සක දිනේදී රුවන්වැල්ල එක්සත් උපාධිධාරීන්ගේ සංවිධානය කරලා දෙනවා අපිට විශාල සායනයක්. ඒකෙදී අපි 1000කට වැඩි පිරිසකට ප්‍රතිකාර කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ සංගමේ සමාජික මහතුන් බොහෝ දෙනෙක් මේ අවස්ථාවට සහභාගී වෙලා විවිධ රෝගාබාධ වලට ප්‍රතිකාර කරන්නත් ඒව වළක්ව ගන්න උපදෙස් දෙන්න ඒ වගේම උපදේශන වැඩමුළුවකුත් මේ අවස්ථාවේදී 8 වෙනිදාට අපි සූදානම් කරලා තියෙනවා. ඉතින් මේ කාරණා තමයි මේ විදිහට සිදු වෙන්නේ. මේ දැන් ජාලි මහත්මයා දැන් මේ වෙනකොට මේ දැන් බෞද්ධ චිකිත්සක දිනය පිළිබඳව කතා බහ කරනවා. අපි වැඩසටහන වලින් මේ පිළිබඳව දැනුවත් කරනවා. දැන් ඔබ දෙදෙනාටම වසර ගණනාවක් තිස්සේ මේ ශිෂ්ටාචාරය ලංකාව තුළ පළපුරුද්දක් තිබෙනවා. කොහොමද මේ වෙනකොට අපේ රටේ ජනතාව මේ පිළිබඳව තියෙන දැනුවත්වේ මුනන්දුව හොඳයිද ප්‍රමාණවත්ද නැත්නම් තවදුරටත් මේ ගැන දැනුවත් විය යුතුද අපේ සමාජයේ? ඇත්තටම දැනුවත් විය යුතුයි. ඇත්තටම මේ නුගසේන නිෂ්පාදක මණ්ඩලයට සිරුදුර සුදු කරනවන මේ වෙලෙත් මේ වැඩසටහනනුත් අපිට සැහැල්ල දෙයක් ප්‍රචාරයක් ලැබුණා. අපි තවම මදි. ඇත්තටම අපි දන්නවා 100ක් එක කතා කරොත් සැලකුතු ගාන තම බෞද්ධ චිකිත්සාව ගැන දන්නේ නැහැ. ඉතින් අපිට මේ මං හිතන්නේ අපි දිගින් දිගටම මේක පිළිබඳ බෞද්ධ චිකිත්සා පරිශ්‍රය කරන්න ඕනේ. ඇත්තටම අපි ජාත්‍යන්තරේ හොඳ මට්ටමකින් දැන් මෙතුමා අපිට ලොකු ආඩම්බරයක් වුණා. අපි මේ සුජීව වීරසිංහ මහතා මේ 2013 ජාත්‍යන්තර බෞද්ධ චිකිත්සා දිනේ දවසේ ලෝක තායිවානයේ තිබ්බ ලෝක බෞද්ධ චිකිත්සා සමුළුව. ඒකට ශ්‍රී ලංකාව වෙනුවෙන් තමයි යා මේ රෝග පර්යේෂණ දෙයක් කරා. හිස්සරද්දය ඖෂධ වලින් තොරව පාලනය කරගන්න පර්යේෂණය. ඒක ප්‍රසන් කරා. තව දැන් මෙතුමා හොයාගත් එකක් තමයි මේ වේදනාව මනින නිර්ණායකයක්. වේදනාවට මෙෂර්මන්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ වේදනාව කොයි විදිහට තියෙනවද? ඒකට අංක ක්‍රමයක් තියෙනවා. ඒ වේදනාවට නිර්ණායක වගේක් හොයාගත්තා. ඉතින් මෙතුමාගේ ඒවා එදා ලෝක භෞතික සමුළුව මහා ඉගලින් අගවීමට ලක් කරා. ඉතින් අපි ලංකාවට ආඩම්බර. හැබැයි තම ලංකාවේ ඒවා දන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ මේකත් ඒක අවස්ථාව කරගන්න ඕන. අපි ලංකාවේ භෞතික සමුළුව ජාත්‍යන්තරයේ හොඳ මට්ටමක වෙනවා ලංකාවේ. ඔව් දැන් අපි අද කිව්ව උදෑසන මේ සතුටමයි ඉන්නත් බිම්මක් තියෙනවා කියලා. දැන් වේදනාවමයි ඉන්නත් තියෙනවා කියන හොයාගත්ත විද්වතෙක් නේ අපිත් එක්ක ඉන්නේ. ඉතින් සතුටයි. සතුටුයි ඒ ගැන. දැන් ඔබතුමාගෙන් අහන්න කැමති ජාත්‍යන්තර යට ගිහිලා තිනවා මේ ගැන මේ සමුළුවට සහභාගී වෙලා තිනවා. ජාත්‍යන්තරේ කොහොමද මේ බෞද්ධ චිකිත්සක ක්‍රම ගැන තියෙන උනන්දුව සහ ඒ අය ලොකු ප්‍රතිඵල ලබාගෙන ඇති නේද මේ ක්‍රම ඔස්සේ? ඔව් ඇත්තටම මම මෙතෙන්දී විශේෂයෙන් සඳහන් කළ යුතුයි ওই ක්‍රමවේදයන් දෙකම සොයා ගන්නකොට මගේ තව හවුල්කාරයෙක් ඉන්නවා. ආචාර්ය කුමාර පතිරණ මහත්මයාත් එක්ක එකතු වෙලා තමයි මම මේ දේවල් කරේ. ඉතින් ඇත්තටම මම ජාත්‍යන්තර සමුළුව වලට ගියාමත් මම දැක්ක දෙයක් තමයි හැම වෙලේම මෙම බෞද්ධ චිකිත්සක ක්‍රම ඒ වගේම රෝගාබාධ සම්බන්ධව පර්යේෂණ සමීක්ෂණ ව්‍යාපෘති හැම වෙලේම ක්‍රියාත්මක වෙනවා. ඉතින් ලංකාව තුළ මම දකින්න දෙය තමයි අපි එක දෙයක් තමයි අපි ඉගෙන ගන්න මූලික දැනුම ප්‍රායෝගිකව යොදනව අඩුකම. අනිත් එක තමයි අපි හැම වෙලේම රෝගීන්ගෙන් ඉගෙන ගන්න. ඒ කියන්නේ අපේ පර්යේෂණ ක්‍රමවල ප්‍රධාන දෙයක් තමයි අර ක්ලිනිකල් රිව්යූ කියන එක. අපි ආපස්සට අපි රෝගීන්ගෙන් ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒ දේ බොහෝ දුරට වෙනත් රටවල දියුණු රටවල පවතිනවා. අපේ රටේ ඇත්තටම රිසර්ච් එකක් කරන්න තියෙන හැකියාව අඩුයි. ඒකට තියෙන පසුබිම නිර්මාණය වෙනවා අඩුයි. ඉතින් අපි අපේ සංවිධානයේ මගිනුත් ගොඩක් උත්සාහ කරනවා මෙම සමීක්ෂණ සහ
දැනුම අලුත් කිරීමේ ක්‍රමවේදයන් ඉදිරියට ක්‍රියාත්ම කරන්න. මොකද නමක බෞද්ධචිකිත්සකවරුන්ට අපි අවස්ථාවක් දෙන්න ඕනේ පර්යේෂණවලට යන්න. දැන් ඔබට දකින්න පුළුවන් මේ ඡායාරූපවල දැන් දැක්කා ඔබ අපි විවිධ ප්‍රදේශවල ගිහිල්ලා කරපු වැඩසටහන්. ඒ වගේම තමයි මම තව දෙයක් මතක් කරන්න ඕනේ මෙතෙන්දි මට එක අමතක වෙච්ච දෙයක්. අපි සැප්තැම්බර් 8 වෙනිදා පවත්වන වැඩමුළුව වැන්දල රුවන්වැල්ලේ වැන්දල ශ්‍රී විසුද්ධාරාමේදී තමයි පවත්වන්නේ. ඉතින් ඔබට දැක ගන්න පුළුවන් මේ අවස්ථාවේදී මේ ස්ථානයට පැමිණියොත් කොහොමද බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර කරන්නේ, ඔබේ රෝගාබාධ වලට කොහොමද. ඔබේම ප්‍රියයන් ඔබේ ප්‍රථම රාජකාරිය කරගන්නට අමතක නොකරන්න. ඔකේ ඕනම කෙනෙක්ට සහභාගි වෙන්න පුළුවන් මේ 8 වෙනිදා සිද්ධ වෙන වැඩේට. ඔව් ඕනම කෙනෙකුට සහභාගි වෙන්න පුළුවන්. මොකද ඇත්තටම මෙතන බෞද්ධ චිකිත්සාවෙන් අපි ප්‍රතිකාර කරනවා විතරක් නෙමෙයි ඔබ කිව්වා වගේ සතුට ඇති කරගන්න, ඒ වගේම හොඳ නිරෝගී දිවියක් ගත කරන්න අවශ්‍ය උපදෙස් එතෙන්දි ලබා ගන්න පුළුවන් ඕනෙම තරාතිරමකට කෙනෙකුට. ඒ වගේම තමයි අපි වැඩිහිටියන්ට ආරාධනා කරනවා. මොකද ඔබ දන්නේ නැතුව ඇති වැඩිහිටියෙක් වෙනකොට අපි වයසට යනකොට අපේ ශරීරයේ ඇතිවන සංකූලතා මොනවද කියලා අපේ ශරීරයේ තියෙන සෑම පද්ධතියක්ම වයසට යනකොට අවුරුදු 30 පෙන්නට පස්සේ වෙනස් වීමකට ලක් වෙනවා. මේ වෙනස් වීම ගැන අපි එතෙන්දී ඔබට ඔබව දැනුවත් කරනවා. ඒක ඔබ දන්නවා ඇති. අතරම ඔබේ මුහුණ ගැන ඔබ ගොඩක් සැලකිලිමත් වෙනවා. මොකද සතුට පෙන්වුම් කරන්නේ මුහුණෙන්. ඉතින් මුහුණ රැලි වැටෙන දේවල්, ඒ වගේ දේවල් වලට අපි අතරම ලෝකෙ ගැන ඔබ කතා කරා ජාත්‍යන්තරයේ මේ දේවල් වලට තියෙනවා ඉන්ටර්නැෂනල් රෙකමෙන්ඩේෂන් එක. තියෙනවා යම් යම් කළ යුතු දේවල්. නමුත් අපේ ඒ දේවල් තාම ක්‍රියාත්මක වෙන්නේ අපි අතරම යෝජනාවලියක් සකස් කරලා තියෙනවා අතිගරු ජනාධිපතිතුමා සහ රජයට. ඒ යෝජනාව අපි මං හිතන්නේ 8 වෙනිදාට අපේ සභාපතිතුමා විසින් බාර දෙයි. ඉතින් මේ තුලින් අපි බලාපොරොත්තු වෙනවා ජාත්‍යන්තර මට්ටමේ ප්‍රතිකාර ක්‍රමවේදයක්, ඒ වගේම ජාත්‍යන්තර මට්ටමේ බෞද්ධ චිකිත්සකවරුන්, ඒ වගේම මේ රටේ සුවදිවියට අවශ්‍ය කාර්ය මණ්ඩලය නිර්මාණය කිරීමේ ක්‍රමවේදය පටන් ගන්න තමයි අපි මේ අර අඩිතාලම දමලා තියෙන්නේ. ඇත්තට මේ වයසට යන එක පෙන්නුම් කරන්න නැති වෙන්නේ මොකද බෞද්ධ චිකිත්සකවරුන්ට. වයසට යන එක නවත්තන්න නෑ. ඒක නවත්තන්න බෑනේ අඩුමතරේ මූණෙන් පේන්නේ නැති එක. ඇත්තට මෙහෙමයි. ඒක ඔබ කියන එකට අපිට වයසට යන එක නවත්තන්න බෑ. වයස කියන එක අපි අංකණය කරලා යන දෙයක්. නමුත් වයසට යනකොට ඇතිවන සංකූලතා අනිවාර්යයෙන්ම පාලනය කරන්න පුළුවන්. ඒක වසර ගණනාවකින් ආපස්සට යවන්න අපිට හැකියාව තියෙනවා. ඉතින් මේකට ක්‍රමවේදයක් මේ රටේ සකස් වෙලා නැති එකයි තියෙන්නේ. ඇත්තටම ඒ ගැන අපි පර්යේෂණ පවත්වලා තියෙනවා ලංකාව තුළ. අපි ඒ ක්‍රමවේදය ඉදිරියේදී ඉතින් මෑත අනාගතයේදීම අපි ඒක ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපිට කියන්නකෝ මේ වැඩසටහන ඉවර වුණාම මෙතනින් එළියට යද්දී අපි දෙන්නා. එතකොට මේ නේද දැන් නැත්තම් අපිට මේ දැන් ඒ ක්‍රමවේදයන් සොයාගෙන අපි වයසට යන්න කලින් ওই ටික අපිට දැනගන්න පුළුවන් වුණොත් කොහොම හරි ටිකක් අඩු කර ගන්න පුළුවන්. හරි දැන් අපි ජාලි මාත්මය ගැන යමක් ඇසිය යුතුයි. ජාලි මාත්ම දැන් ජාත්‍යන්තරය සහ දැන් මේ ගැන කතා කරද්දී දැන් අපේ ගම් මට්ටමට ගියාම අපි වෙනදත් කතා කරා දැනුවත් වීම අඩුයි කියලා. කෙන්දෙමෝපියන්ගේ මේ සම්බන්ධ අරුබතුමා ඉස්සලා කිව්වා වගේ සමහරට මේවා මේ අර මිත්‍යා විශ්වාසයකත් සම්බන්ධ කරගන්නවා, බලිතොයිල් කරන්න උත්සාහ කරනවා. දැන් ඒ සඳහා මේ දැනුවත් කිරීම වලට අපි මේ මාධ්‍යමකින් කරනවට අමතරව යම් කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තුවක් තියෙනවද? ක්‍රියාත්මක වෙනවද ගම් ඈත ගම් දනම් වලට? ඔව් ඩිලන්, මේ අපි ජංගම පුනරුත්ථාපන වැඩසටහන කියලා ප්‍රජාගොස් කරන පුනරුත්ථාපන වැඩසටහන ඇතරම නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශත් සමාජ සේවා අමාත්‍යාංශත් එකතු වෙලා කරන ඒවා තියෙනවා. අපේ මේ සංගමය ගිනුත් ඒවා අපි නිරතුරු නිරන්තරයෙන් කරනවා. ඒ නිසා මේ අපි සැහැන උත්සාහක දෙන සීලුම් බෞද්ධ චිකිත්සකවරු මේ තම තමගේ පාසල්වල ඉගෙනගත් පාසල්වල විශේෂයෙන් උසස් පෙළ හදාන දරුවන්ගේ ඉඳලම දේශන පවත්වනවා. ගිහිල්ලා භෞතික ක්ෂේත්‍රය කියන්නේ මොකද්ද කියලා එතන ඉඳන්ම අපි පටන් ගන්නවා පාසල් මට්ටමේ ඉඳන්ම. දැන් අප කතා කරන මේ බෞද්ධ චිකිත්සක ක්‍රම, බෞද්ධ චිකිත්සක වැඩේක් මාර්ගයෙන් මේ අභ්‍යාස පුරුදු පුහුණු වෙලා ඒ මාර්ගයෙන් ඉගෙනගෙන ඒ අයගේ අනුදැනුම ඇතුව විශේෂයෙන් මේ අයගේ ආශ්‍රය ඇතුව තමයි මේ කටයුතු කරගන්න පුළුවන් වෙන්නේ. හැබැයි අපිට නිරෝගී දිවි පෙවතක් ගෙවන්න අපේ යහපත් ක්‍රියාකාරකම් යම්කිසි සාධනීය බෞද්ධ චිකිත්සක ක්‍රමයක් බවට පත් වෙන්නේ නැද්ද? ඇත්තටම මම මේක සඳහන් කරන්න ඕනේ මොකද මේ ලෝක බෞද්ධ චිකිත්සක දිනයේ තේමාව මූමන්ට්ස් ෆෝ හෙල්ත්. ඉතින් මේක ක්‍රියාකාරකම් තමයි අපේ සෞඛ්‍ය පවත්ව ගන්න මූලික කරගත යුත්තේ කියන තේමාව තමයි ලෝක බෞද්ධ චිකිත්සක දිනයේ තේමාව වෙලා තියෙන එක මට කලින් ඔබ මතක් කරා. ඒක ඇත්තටම සන්තෝෂයට කාරණයක්. ඉතින් ඇත්තටම අපි
තමා විසින් කළයුතු ක්‍රියාකාරකමේ ක්‍රියාකාරකං අඩුවීම තමයි විය විශාල රෝගාබාධ තත්ත්වවලට හේතු සාධක වෙන්න ඇත්තටම ඔබේ කොඳුවට පෙළේ ආබාධ ඒ වගේ ධනිස්සන්ධි ආබාධ ඒ වගේම ප්‍රධානමද හිසරදේ හිසරදය වගේ දෙයක් ඇතිවෙන්නේ එක තැන ඉඳගෙන කරන ක්‍රියාකාරකම් මූලික වෙලා එතකොට ක්‍රියාකාරකම් අඩුකම ඔබේ දිවියේ යම් යම් ගැටලු ඇතිකරන්න විවිධ ප්‍රශ්න ඇති වෙනවා ඉතින් මේ දෙයට හොඳම විසඳුම තමයි අපි ක්‍රියාකාරී වෙන එක ඒ ක්‍රියාකාරී වෙනකොට බෞද්ධ චිකිත්සකවරයෙකුගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ මේ දේ කරන්න අපි ආරම්භ කරනවා නම් ඔබට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. හොඳයි. ඉතින් ක්‍රියාකාරකම් කියන දේවල් කොයිතරම් වැදගත් වෙනවද කියන කාරණාව අපි එකතැනක ඉඳන් කරන රැකියාවක් වුණත් අපි අපේ ජීවිතය ගැන රෝගීකම් ගැන හිතනවා නම් මේ ගැන ටිකක් වැඩිපුර හිතන්න වෙනවා. නේද? එහෙම හිතන්න පුළුවන් වෙන්නේ ඔබටම තමයි. මොකද තව කෙනෙක්ට ඔබ වෙනුවෙන් හිතන්න බෑනේ. අන්න එහෙම ප්‍රශ්නයක් තියෙන නිසා ටිකක් හිතන්න. සමහර වෙලාවට අපි එකම තැන ඉඳන් කරන රැකියාවක නියැලෙනවා වෙන්න පුළුවන්. හැබැයි යෑම් වීම වලදී හෝ සමහර වෙලාවට මිතුරන් ආශ්‍රයේදී එහෙම නැත්නම් අපි මගතොටේදී මේ දේවල් වලදී ගෙදර ක්‍රියාකාරකම් වලදී මේ දේවල් ගැන හිතලා ටිකක් වෙනස් වෙන්න පුළුවන්. ඔබ වෙනස් වෙනවා කියන්නේ ඔබේ පවුල වෙනස් වෙනවා. ඒ තුළින් රටම වෙනස් කරන්නත් මිට ලොකු හයියක් දෙන්නත් අපිට හැකියාව ලැබෙන නිසා. ඉතින් ඇත්තටම අපි අද ස්තුතිවන්ත වෙනවා. හැබැයි ඊට මත්තෙන් අපි මේ නැවතත් මතක් කරගත්තොත් හොඳයි නේද? දැන් මේ ජාලි මහත්මයාගෙනුත් ආපහු දැන් මේ කාරණා ටික කිව්වා. දැන් මේ අට වෙනිදා තියෙන කාරණාව ගැන කොහෙදද තියෙන්නේ? ඒකට කාටද සහභාගි වෙන්න පුළුවන්? මොකද දැන් අපි කියනවා මේ ගැන දැනුවත් වෙන්න ඕන අපේ ජනතාවකි. දැන් අපිට කිව්ව විදිහට රුවන්වැල්ල සායාවට ඇයි ලොකු අවස්ථාවක් තියෙනවා. අපි කියමුකෝ නැවතත් මේ කවද්ද තියෙන්නේ මොන වගේ දේවල්ද තියෙන සිද්ධ වෙන්නේ කියලා. ඔව්. ජාත්‍යන්තර බෞද්ධ චිකිත්සා දින නිමිත්තෙන් සැප්තැම්බර් 8 වෙනි දින උදේ 7:00 ඉඳලා දවල් 2 වෙනකම් රුවන්වැල්ලේ ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානයේ වැන්දන ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානයේ මේක පැවැත් වෙනවා. මේකදී සන්ධ්‍යාසේද රෝග, ස්නායු රෝග, ශ්වසන රෝග, වැඩිහිටියන් රෝග, ළමා රෝග, කාන්තා රෝග සියලුම ඒවට අපි ප්‍රතිකාර ලබා දෙනවා. නවීන තාක්ෂණික උපකරණ ගෙනියනවා. නවීන තාක්ෂණය යොදාගෙන කරන ප්‍රතිකාර සියලුම දේ නොමිලේ ලබා ගන්න පුළුවන්. ඉතින් මේ මහා ගවස්ථාව මම හිතන්නේ පැහැලා හරින්න නැතුව ඇවිල්ලා සහභාගී වෙලා මේ ප්‍රදෙස් ගරන් සතුටින් ජීවිතය ගත කරන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. ඔව්. සේල් එකක් දැම්මොත් ඇඳුම් පැළඳුම් එහෙම ගොඩක් අයනවා.